දැන් මාත් එක්ක ඉන්නේ අපේ ලංකා කලා සංගමේ චිත්‍ර හදාරපු තවත් ශිෂ්‍යයෙක් තමයි. දැන් හැබැයි ඔහු වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පී. අපි අහලා බලමු ලංකා කලා සංගමේ කොයි වගේ දායකත්වයක්ද ලැබුණේ කියලා සිසිර. ඇත්තටම කලා සංගමේ කියන්නේ කිසි දෙයක් නොදෙන පැමිණෙන අයට අත්වැලක් වෙන, ඒ වගේම හයියක් වෙන, යමක් උගන්නන හොඳ ස්ථානයක්. කලා සංගමයේ වශයෙන් ගත්තම මම හිතන්නේ මම මෙතෙන්ට එද්දි චිත්‍ර අතහුරු වෙලා තිබ්බට කලාව ගැන කිසිම හැඟීමක් තිබෙන්නේ දැනීමක් තිබෙන්නේ නැහැ. නමුත් මෙතෙන්ට ආවට පස්සේ මෙතන ඉන්න ගුරුවරු නියම ක්‍රමයට කලාව කියන්නේ මොකද්ද ස්ටෙප් බයි ස්ටෙප් මට උගන්නලා, දැන් අතනම යමක් කලාව කියන්නේ මොකද්ද, කලාවෙන් යමක් ඉදිරිපත් කරන්න කොහොමද කියන එක ගැන මට ලොකු අවබෝධයක් ලබා දුන්නා. මම හිතන්නේ ඒ ලැබිච්ච හයිය තමයි මම මේ දැන් කකුල් දෙක හිරගෙන යමක් කලාව සම්බන්ධයෙන් කලාව අද කලාවට අදාළව කරනවා නම් ඒ ලැබිච්ච හයිය තමයි කලා සංගමයේ. සිසිරේ මේ ඉත ඉස්සෙල්ල චිත්‍ර ශේෂ්ඨේ නියලී සිටියද ඉගෙන ගත්තද කොහෙන්ද? ඇත්තටම ඉගෙන ගත්තේ නැහැ කලාව විෂයක් හැටියට ඉගෙන ගත්තා. නමුත් මේ කිසිම දැනීමක් තිබෙන්නේ නැහැ කලාව කොහොමද රූපමාන රූපයක් වුණත්, ඒ වගේම කලාවේ එළිය අඳුර ගැන පිළිබඳව මම කිසිම ඇහැට දකින්න දේ ඇඳ මිසක් කවදාවත් මේ දැනීමක් ඇතුව කරේ නැහැ. නමුත් මම කලා භවනට කලා සංගමයට ආවට පස්සේ මේ දේ ඉස්සරලා මට නියම ආකාරයෙන් උගන්වුවා. ඉතින් එතනදී තමයි මම අවබෝධයක් ලබා ගත්තේ චිත්‍ර කියන්නේ මොකද්ද කියලා. ඉතින් චිත්‍රකේ කරන්න පුළුවන් දේ කොහොමද මොනවද කියලා මම හරි අවබෝධයක් ලබා ගත්තේ කලා සංගමේ හරහායේ ගුරුරුන්ගේ අනුදැනුම පිට. ඒ ගුරුවරු ඇත්තටම කිසිම ලෝභකමක් නැතුව කිසිම ගුරු මුෂ්ටියක් තියාගෙන නැතුව හරිම සද්භාවයෙන් අපිට මේ දේ උගන්වුවා. ඒ නිසා තමයි අපිට දැනුම හම්බුනේ. මේ අනාගතයේදී චිත්‍ර ශිෂ්ටේම නියරින්නද බලාපොරොත්තු? අතව සැම්ම වෘත්තීය වශයෙන් මම ව්‍යාපාරිකේ. නමුත් මට මේ කලා භවන හා සම්බන්ධයෙන් මම ඔබ ලොකු මානසික පීඩාවක් හිටියේ. මානසික උගලක් වෙන්නේ. නමුත් මට ඒ මානසික පීඩාවෙන් ගැලවෙන්න මේ කලාව ලොකු රුකුලක් වුණා. ඉතින් මං හිතන්නේ ඉදිරියටත් මං මේ කලාව ඉදිරියටම පාත්වගෙන යනවා. මට ස්ට්‍රෙස් එකක්, මට මානසික පීඩාවක් හම්බෙච්ච වෙලාවට මගේ පැන්සලයි තමයි අතට ඉන්නේ. ඉතින් ඒකින් මම ඒකට කලා භවනට, කලා සංගමයට, කලා ඒ හවුලේ හිටපු ගුරුවරුන්ට මගේ හෘදයෙන් ස්තුතිය පුද කරනවා. මොකද ඔවුන්ගේ හවුහරණ පිට තමයි මට ආසාවෙන් යමක් කරන්න තැන් මම පත් වුණේ. මේ ඉන්නේ අපේ බර්නාඩ් පෙරරා. ඔහු චිත්‍ර ශිල්පී. ඔහු අපේ ලංකා කලා සංගමයේ ඉන්න පෙර සිටම චිත්‍ර ශිල්පී. හැබැයි අපි හාල බලමු ලංකා කලා සංගමයට සම්බන්ධ වුණේ කොහොමද කියලා. මම ලංකා කලා සංගමයට සම්බන්ධ වෙන්නේ මගේ යාළුවෙක් හිටියා ඈන්දල්ප ධාතු. එයා මේකේ කලින් සමාජිකයෙක් වෙලා හිටිය කලා සංගමයේ. එයා මට ආරාධනා කරුවා මේ කලා සංගමයට එන්න. මේ එතකොට ඒකේ ඉන්න ගුරුවරුන් මට හඳුන්වා දීලා මේ ලොකු මේ ගමනක් එන්න පුළුවන් වුණා. මේ කලා සංගමයට ඇවිල්ලා මං ඒවකට හිටි ගුරුවරුන්ගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ පරයාලෝකන නීති, ඒ වගේම මං ගොඩක් වෙලාවට මේ ඉගෙනගෙන තිබුණේ නැහැ. චිත්‍ර ශිල්පියෙක් වශයෙන් මං කටවුට් නිර්මාණයේ කෙරුවා සෑහෙන කාලයක්. ඒත් මං අර න්‍යායාත්මක දැනීම මට තිබුණා. මම එකේ ගුරුවරුන්ගෙන් තමයි ගොඩක් කලකට පරයාලෝකන නීති එහෙම ඉගෙන ගත්තේ. ඉතින් ගොඩක් අපි ඒකේ මිතුරු මිත්‍රයන් ගොඩාක් මේ ඇසුරු කර විනෝදෙන් හිටපු කාලයක් තමයි කියලා කියන්න පුළුවන් කලා සංගමයේ. ඒ වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් විදිහට සේවය නියලී සිටිලා ඊට පස්සේ කලා සංගමෙන් ඊට වඩා දෙයක් ලැබුණාද ඔයාට? ඔව්, අනිවාර්යයෙන්ම මට මේ මගේ චිත්‍ර ඇඳීමේදී දර්ශන වගේ දේවල් බලාගෙන ඇඳීම ගොඩක් කලාවට මම මේ ඉගෙන ගත්තේ මේ කලා සංගමයේ ගුරුවරුන්ගෙන්. ඊට කලින් මම එහෙම සජීවි චිත්‍රකරණ නේදිලා නැහැ ගොඩක් කලාවට. ඒ මේ පරයාලෝකන නීති, ඒ වගේ හැම දෙයක්ම මම කලා සංගමයේ ඉගෙන ගත්තේ. ඇත්තම මම අදට මේ පෝට්‍රේට් නිර්මාණය කිරීමේ